එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබිර් හෂිම් මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. කෙසේ වෙතත් පර්පචුවල් ට්‍රෙසරිස් සමාගමේ හිමිකරුවන්ට අයත් වෝල්ට් ඇන්ඩ් රෝ පෞද්ගලික සමාගම ගෙවන නිවාස බදු මුදල් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අයතා ප්‍රතිලාභ ලැබූ බවට නිගමනය කර තිබුණා. ඒ අනුව ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුද නැද්ද යන්න නීතිපති සහ අල්ලස් කොමිසම විසින් නිගමනය කළ යුතු බවටද ජනාධිපති කොමිසම තීරණය කර තිබෙනවා. රවි කරුණානායක මහතා අසත්‍ය සාක්ෂි ලබා දී ඇතනම් ඊට නඩු පැවරීමට පදනමක් තිබේද යන්න නීතිපති හෝ වෙනත් නිසි අධිකාරියක් විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාවේ සඳහන් බව පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවි කරුණානායක මහතාට එරෙහි පරීක්ෂණ අවසන් වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ උපනායක ඔහුගේ වගකීම් කිසිවක් ඔහු නොදැරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායකයා පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා. පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතයි. මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. කොමිෂන් සභාව බොහොම පැහැදිලිව තීරණය කළා තියෙනවා පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගම අයතා ක්‍රියාදාමයක නිරත වෙලා තියෙනවා කියලා. අර්ජුන ඇලෝෂියස් අයතා ක්‍රියාදාමයකට සම්බන්ධ බව. අර්ජුන මහේන්ද්‍රන් ඒ ක්‍රියාදාමයට සම්බන්ධ බව. දැන් සමහරු චෝදනා කළ එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සම්බන්ධයි කියලා මේ වරද සඳහා. මේ කොමිෂන් සභාව විස්තරාත්මකව හොයලා බලලා සාක්ෂි සඳහන් බලලා කියලා නිගමනය කළා තියෙනවා කිසිම ආකාරයක එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හෝ මේ බැඳුම් කර ක්‍රියාදාමයට සම්බන්ධතාවයක් නැහැ කියලා. රවි කරුණානායක මහතුමා පිළිබඳ ප්‍රශ්නය බැඳුම් කරේ හා සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වෙනත් ප්‍රශ්නයක්. එතුමා හා සම්බන්ධව ගත යුතු නිර්දේශ දැන් පක්ෂයේ අභ්‍යන්තරයේ පත් කරපු කමිටුවක් මගින් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක වෙනත් දෙයක්. ඒ වගේම අපි තමයි කිව්වේ මේක තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙමෙයි. මේක මහ බැංකුව, EPF අරමුදල, ලංකා බැංකුව, ජාතික ඉතිරිගිනීමේ බැංකුව තුළු හොර කණ්ඩායමක් විසින් කරගෙන යන වැඩපිළිවෙළක් කියලා. ඒ වගේම විශේෂයෙන් මේ වෙන්දේසි ක්‍රමයේ පැවැත්වීම වැරදි බව, දෝෂ සහගත බව විගණකාධිපතිවරයාත් කිව්වා. හැබැයි ඒ වෙන්දේසි ක්‍රමය නීත්‍යානුකූල ක්‍රමයක් බව මෙම වාර්තාවේ පිළි අරගෙන තියෙනවා. අපි තා සතුටින් කියනවා බැඳුම් කර කොමිසම තාම නිවැරදිව නිගමනවලට එළඹිලා තියෙනවා. මේ බැඳුම් කර කොමිසම මත එළඹිලා තියෙන මේ නිගමනවලට අදාළව අපරාධ නඩු පවරලා ඒ වරදකරුවන්ට විරුද්ධව අපරාධ නඩු විභාග කරන්නට, ඒ වගේම ඊට අදාළ මුදල් අය කරගන්නත් අපි කටයුතු කරනවා කියන කාරණය රජයේ වශයෙන් අපි වගකීමෙන් කියන්න කැමැතියි.